එවගේම ග්‍රාමීයව මම දන්නවා කාන්තාවන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. අද මෙතනත් ප්‍රසායෝගය දක්වන්න කාන්තාවන් විශාල ප්‍රමාණයක් අද අපිත් එක් එක්කහසු වෙලා තිබෙනවා. කාන්තාවන්ගේ ආරක්ෂාව කාන්ත හිංසනයට විරුද්ධව මම ක්‍රියා කරනවයි කියන එක මම තහවුරු කරනවා. එවගේම කාන්තාවන් තමයි තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව වැඩියෙන්ම දුක් වෙන කණ්ඩායම. මම ගිය හැම තැනකම ඒ කාන්තාවන් කියන්නේ අපේ රට ආරක්ෂා කරලා දෙන්න කියලා. හේතුව ත්‍රස්තවාදයෙන් වගේම පාතාලයෙන් කප්පන් කරුවන්ගෙන් මේ සෑම අංචයකින්ම රට එදා අපි ආරක්ෂා කරේ අපි. තමුන්නාන්සල දන්නවා මේ රටේ තිබුණු තිස්වසරක ත්‍රස්තවාදය අපි එදා අවසාන කරා පමණක් නෙවෙයි, ඒ ත්‍රස්ත පාදය අවසාන කරලා නැවතත් මේ රටේ ත්‍රස්තවාදය පැන නොනගින්නට අවශ්‍ය ආරක්ෂක සැලසුම් යොදලා තිබුණා. ඒ වගේම අපි මේ රටේ සාමය ඇති කරාට පස්සේ මේ රටේ කප්පංකරුවන් පාතාලය අපි පාලනය කරා. ඒ පැනල ගිය පාතාලකාරයෝ නැවතත් ඇවිල්ලා විරුද්ධවාදීන්ගේ දේශපාලනට එක් වෙලා තිබෙනවා. අපි නැවතත් මේ රටේ ආරක්ෂාව තහවුරු කරනවයි කියන එක. කිසිම අන්තවාදී දේශ ත්‍රස්තවාදයකට මේ රටේ ඉඩ තියන්නේ නැtei කියන එක මම සාතික වෙනවා. ඒ කාරණේ කරන්න පුළුවන් වෙන්නේ අපිට පමණයි. මේ රජයේ ඉන්නේ විදේශීය බලපෑම් වලට යට වුණු, ඒ බලපෑම් වලට යට වෙලා එදා අපිට නිදහස ගෙනත් එන දීපු රණවිරුවන්ව ජාත්‍යන්තර අධිකරණ වලට ගෙනියන්නට සූදානම් වුණු, ඒ වගේම රණවිරුවන්ට විරුද්ධව එදා මානසික මෙහෙයුමට විරුද්ධව හැම විටම වැඩ කරන රාජ්‍ය නොවන සමහර ආයතනවල බලපෑන් වලට යට වුණු අමාත්‍ය මණ්ඩලයක්. මේ අමාත්‍ය මණ්ඩලෙන් කවදාකවත් පුළුවන් වෙන්නේ නැහැ රාජ්‍ය ආරක්ෂාවට මුල් තැන දෙන්න. මෙන්න මේ නිසා එදා අපි ඒ අභියෝග බාරගෙන ජයගත් අපිට පමණයි මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්නට පුළුවන් වෙන්නේ. එවගේම පිකාන්තාවන් තමයි වැඩි වශයෙන්ම තමන්ගේ දරුවන් හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට ඔවුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීලා හොඳ රැකියාවක් ලබාගන්නට ලබා දෙන්නට බලාපොරොත්වයෙන් ඉන්නේ. අපි විශේෂයෙන්ම මේ තරුණ පරපුරේ අසහනය නැති කරන්නට දීර්ඝ කාලීන සහ කෙටි කාලීන වැඩපිළිවෙලක් අධ්‍යාපනය වෙනුවෙන් යොදලා මේ පළවෙනි අවුරුද්දේම විශාල ආයෝජනයක් අධ්‍යාපනය වෙනුවෙන් අපි යොමු කරනවා. අද තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් ඉන්නවා උසස් පෙළ සමත් වෙලා රැකියාව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගන්නට බැරුව. මම පොරොන්දු වෙනවා මීට පස්සේ උසස් පෙළ සමත් වෙන සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙනවයි කියන එක. අපි විශ්වවිද්‍යාලවල තියෙන දැනට තියෙන ධාරිතාව වැඩි කළා, ආචාර්ය මණ්ඩල වැඩි කළා, වගේම අලුතින් විශ්වවිද්‍යාල ඇති කළා, කාර්මික විද්‍යාල ඇති කළා, පාඨමාලා වෙනස් කළා, කලාංශයෙන් ඉගෙන ගන්න ඒ දරුවන්ට පවා තොරතුරු තාක්ෂණය
පරිගණක තාක්ෂණය ඉගෙන ගන්න අවස්ථාව දීලා එයාට ආර්ථිකයට ඍජුවම සම්බන්ධ වෙන්නට පුළුවන් අධ්‍යාපනයක් උපාධියක් ලබා ගන්නට අවස්ථාව ලබා දෙනවා. අද මේ ශේෂ්ත්‍රවල තාක්ෂණ ශේෂ්ත්‍රවලින් තමයි අද ලෝකෙ ඉදිරියට ගිහිලා තියෙන්නේ. හැබැයි අපි අනිත් රටවල ඒ සංවර්ධනයෙන් පාඩම් ඉගෙන ගන්නට ඕන. අද ඉන්දියාවේ කලාංශයෙන් ඉගෙනගත්ත සාමාන්‍ය පෙළ වගේ උගත් ඒ තරමට උගත් තරුණ තරුණියන්ව විශේෂිත අංශවලින් පුහුණු කළා මා සහායක අවුරුද්දක මේ ශේෂ්ත්‍රයේ රැකියාවන් වලට යොදවලා තියෙනවා. අපි ඉදිරිමත් කරන්නට තමයි මේ තාක්ෂණික ශේෂ්ත්‍රයේ යෙදිලා ඉන්න සමාගම්වල ඒ විදේශ විනිමය සම්පූර්ණයෙන්ම බදුවලින් නිදහස් කරලා තියෙන්නේ. එයාට වැඩි රැකියාවන් නිෂ්පාදනය කරන්න තරුණ තරුණියන්ට පුහුණුවක් ලබා දෙන්නට. මේ ආකාරයට අපි මේ කාන්තාවන්ගේ ඒ වගේම ඒ අය තමයි විවිධ ගෘහ කර්මාන්තවල යෙදිලා තියෙන්නේ. මේ අංශය ගැන අපි විශේෂ අවධානයක් යොමු කළා. ඔවුන් වෙනුවෙන් පැහැදිලි ප්‍රතිපත්ති මාලාවක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම මම දන්නවා ග්‍රාමීය වශයෙන්ුත් නගර වශයෙන්ුත් ආබාධිත එම නැත්තන් වෙනස් හැකියාවන් ඇති විශාල පිරිසක් ඉන්නවා. මම තමයි පළමුවෙන්ම නගර සංවර්ධනයේදී ආබාධිත අය වෙනුවෙන් සංවර්ධනය කරන අවස්ථාවලදී පදික වේදිකාවේ ඇවිදගෙන යන්නට පුළුවන් විදියේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේ. මම තමයි නගර සංවර්ධනයේදී මේ රෝද පුටු ගන්න ගොඩනැගිලි වලට ගන්නට පුළුවන් වෙන විදියට ඒ ගෘහ නිර්මාණය කරන්නට ඒ අනුමැතිය දෙන අවස්ථාවේදී ඉදිරිපත් කළේ. අපි මේ අය වෙනුවෙන් අද ලෝක ප්‍රඥප්තියට අනුව අපේ රටේ ඒ ලෝක ප්‍රඥප්තිය ක්‍රියා කරන්නට අපේ රජයක් යටතේ ක්‍රියා කරනවායි කියන බව ඒ අයට මම දන්වන්න කැමති. ඒ වගේම ග්‍රාමීය සංවර්ධන වශයෙන් අපි දන්නවා කලාකරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා ගමේ අපේ පරණ සංස්කෘතියත් එක්ක. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විශේෂ කොටසක් තියෙනවා මේ කලාකරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම මේ අපේ පරණ අපේ සංස්කෘතියත් එක්ක බැඳිලා ඉන්න කලාකරුවන් දියුණු කරන්නට. මේ වගේ විශාල අපේ රටට වැදගත් වෙන සැලසුම් තමයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ තියෙන්නේ. ඒ නිසා තමුන්නාන්සලා දන්නවා අපි අභියෝග බාරගෙන අභියෝග ජයගත්ත පිරිස. අපිට වගකීම් බාර දුන්නොත් ඒ වගකීම් අපි 100% ඉටු කරනවා. එදා ආරක්ෂක ලේකම්වරයා හැටියට ඊට පස්සේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට ජනාධිපතිතුමා බාර දුන්නු සියලුම ඒ වගකීම් මං 100% ඉෂ්ට කරා. එනිසා තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්නට තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉටු කරන්න මගේ යුතුකම සුරක්ෂිත රටක් සෞභාග්‍යමත් රටක් අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන පොරොන්දුව දෙමින් මේ උඩුදුම්බර දේශප්‍රේමී ජනතාවට ජය වේවා, මව්බිමට ජය වේවා, පොහොට්ටුවට ජය වේවායි මම ප්‍රාර්ථනා කරමින් ඔබ හැමට සුභානාගතයක් ප්‍රාර්ථනා කරනවා. ස්තුති. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.